අනේ සර් සර් ඉස්සරහ ආයෙ නේ මචං කැමරාව වදිනවා බං ගන්න දෙපයි අපි කැමරාව වදිනවා මේ ඔබ ඉස්සරහ ඇඟින් නෑ මචං ඉස්සරහ ඇඟ මේ ෆොටෝ එකක් ගන්න ඇඟින් නෑ ඒ ඒ ඒ ඉන්න පාතින් ඉන්න මචං ඔයගේ බේව කරනවා PMD සෝෂල් මීඩියා මලි පාතේ නෝ ඉන්න පාතේ අපි හිතනවා ලාලේ ලාලේ සතාව එකපාරක් අපිට ලැබුණ නෑ සර් කට්ටිය ඉස්සරහ ෆොටෝග්‍රැෆර් හරි හරි අපි හිතන ලංකාවේ ඉතාමත් තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් පෙන්නුම් කරන මැතිවරණය මේ මැතිවරණයේදී ජාතික ජනබල ඉතාමත් ශක්තිමත් කාර්මිකවත් සඳහා ජනවරම අපේක්ෂා කරනවා ඒ ජනවරම ජනතාව විසින් අපට ලබා දෙන බව අපිට විශ්වාසයක් තිබෙනවා ඒ වගේම අපේ රටේ දේශපාලන අලුත් සංස්කෘතියක් නිර්මාණය වෙලා තිබෙනවා
පහුගේ ජනාධිපතිවරණය සිට ජයග්‍රහණින් පසුව අනිත් පාක්ෂිකයන්ට හිංසා නොවෙන කරදර නොවන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සහ සාමකාමීව අපි මැතිවරණ ජයග්‍රහණ සමරිය යුතුයි. ඒක එක මැතිවරණයකදී පමණක් සිදු වෙලා ඊළඟ මැතිවරණයක බිඳවැටෙන්නේ නැහැ. ඒක අපේ දේශපාලන සංස්කෘතිය බවට පත් වෙන්න ඕන. ඒ නිසා මම හිතනවා මේ මැතිවරණ ව්‍යාපාරය ගත්තත් ලංකාවේ මෙතෙක් පැවති සාමකාමීම ප්‍රජාතන්ත්‍රවාදීම මැතිවරණ ව්‍යාපාරය. ඒ අපේ රටේ ජනතාව අත්පත් කරගන්න ලැබූ දේශපාලන ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය තවත් ශක්තිමත් වෙන්න නම් මේ ජයග්‍රහණයෙන් පසුවත් සාමකාමීව ප්‍රජාතන්ත්රවාදීව ජයග්‍රහණය සමරන්න කියලා පොදු ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. ඔබතුමා කැබිනට් මණ්ඩලයේ පිටවන බලාපොරොත්තු වෙන්නේ කවදද? ලිහලා බලන්න තියෙන මල්ල නේද ඔබලා බලන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙනකොට අපිට සක්මත් පාර්ලිමේන්තුව ප්‍රමාණවත්. මොකද අපි ගේන අනපනත් පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත කරගන්න ලද නීති පොදු ජනතාවට හිතකර නීති. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ කිසිවෙකුට ඒකට එරෙහිව යන්න බැහැ. මොකද ජනතාව වමනාවන් සහිත නීති අපි සම්පාදනය කරනවා නම් පාර්ලිමේන්තුවේ 3-2 ඉක්ම යන ලද ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි. හැමදාම 3-2 අපේක්ෂා කරන්නේ ජනතාවට එරෙහි නීති සම්පාදනය කරන්න. ඔබට මතක ඇති 2010 3-2 ආසන්න බලයක් ලැබුණා. සම්මත කරපු නීතිය තමයි 17 සංශෝධනය අවලංගුකොට 18 සංශෝධන ස්ථාපිත කිරීම. නැවත 2020 3-2 බලයක් ලැබුණා. ඒ උපයෝග කරගත් ආකාරය තමයි 19 සංශෝධන අහෝසිකොට 20 සංශෝධන ස්ථාපිත කරන්නේ. ඒ නිසා අනිදේශපාලන ව්‍යාපාර 3-2 බලය උපයෝග කරගත්තේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා නීති සම්පාදනය කරන්න 3-2 තීරණාත්මක වෙන්නේ එවැනි දේශපාලන කඳවුරකට. අපි හිතනවා උතුරේ ජනතාවත් දීර්ඝ කාලයක් තිස්සේ අලුත් වෙනසක් ප්‍රාර්ථනා කරමින් හිටියා. නමුත් ඔවුන්ගේ වෙනස නියෝජනය කරන දේශපාලන කඳවුරක් ඔවුන්ට සමීප වෙලා තිබුණේ නැහැ. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය සමග ඔවුන්ට ඒත්තු ගියා මේ රටේ පරිවර්තනයක් වෙනසක් ඇතිකර ගැනීම සඳහා අලුත් දේශපාලන බලවේගයක් ගොඩනැගී තිබෙන බව. ඒ නිසා උතුරේ ජනතාවගේ විශාල විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් ජාතික ජන බලවේගය කෙරෙහි තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපිත් උතුරේ ජනතාවගෙන් විශේෂ බලාපොරොත්තුවක් සහ අපේක්ෂාවක් තිබෙනවා. මොකද අපි අපේ රට සාම්ප්‍රදායිකව ගලාගෙන ගිහිපු ආකාරයෙන් ගලාගෙන යන්න නම් අපි අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වී තිබෙන්නේ මේ යන ගමන් මාවත වෙනස් කරන්න. ඒ වෙනස් කිරීමේ ප්‍රධානම හැරවුම බවට පත් වෙන්නේ උතුර දකුණ නැගෙනහිර සියලු ජනතාව පිළිගන්න පාලනයක් ගොඩනැගිය යුතුයි. අපේ රටේ පහුගිය කාලේ දේශපාලන සිතියම තිබුණේ උතුරට එරෙහි දකුණේ දේශපාලනය, දකුණට එරෙහි උතුරේ දේශපාලනය. අපි සතුටු වෙනවා අපි ආරම්භ කරලා තිබෙනවා උතුරත් දකුණත් නැගෙනහිරත් එකතු කරන දේශපාලනය. එනිසා ඒ දේශපාලන ජයග්‍රහණය උතුරෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ලැබේවි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. හරි, thank you. හරි 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 එතරයි 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 හරි ඇති ඇති ඇති